මේ කැමරාව එකත් තරන් එලියට බහින මනුස්සේක මේගලට කියන්නේ චෛරුප ශිල්පයෝ කියලන්නේ සාමාන්‍ය පොදමතය. සන්නිවේදනයෙන් තොර මිනිසුන් ජීවත්වෙන්ට බැහැ. නිහාල් ෆැනන්ට තමයි ලංකාව හිටම මම විශ්වාස කරන හොඳම ජයරූප ශිල්පිය. චින්තන ඉන්දියන් රෙන්නත මොන මට්ටමේ කැමරක පාවිච්චි කරත් වැඩක් නැහැ. ලෝකේ පැරණිම සංකල්පේ තමයි මවසහ දරුවා කියලා කියන්නේ. හරිද? අද අපිත් එක්ක ජයරූප ගන්න ගොඩක් අය. අද මේ බොහොම තරුණ කණ්ඩායම් වලට මම පුච්චිනව නෙවෙයි. කතා කරන්නේ ඉක්විප්මන්ට් එක ගැනනේ. ඔව්. හැබැයි පින්තූර ප්‍රකාශනයක් වෙන්න ඕනේ. පින්තූරේ මානව සංහිතේට ප්‍රයෝජනවත් වෙන පින්තූරයක් වෙන්න ඕනේ. අයිබෝන් හැම දෙනාටම ඔබ රැඳී සිටින්නේ ලීඩර් ටීවී ගෙන එන සරග සාහිත්‍ය කලා වින්දනීය අතිරේකය සමග. අද මම ඔයාලට සමුඛ කරවන්නේ සරග සාහිත්‍ය කලා වින්දනීය අඩහොරාව තුළින් මෙතෙක් සම්මුඛ නොකරපු කලා මාධ්‍යයක නියැලෙන කලාකරුවෙක්. ඔබ දන්නවා අපි හැමෝටම තියෙන ඇස් දෙකයි. නමුත් දෙවැනි ඇසක් කියලා එකක් තියෙනවා කියලා ඔබ අහලා තියෙනවා. මම මේ කතා කරන්නේ ටී ලොබ්සා රම්පාගේ දෙවැනි ඇස නම් නෙවෙයි. මේ කතා කරන්නේ වෙනත් දෙවැනි ඇසක් ගැන. මෙබඳු දෙවැනි ඇසක් තියෙන සහ තිබෙන අය විදේශීය අය ගත්තොත් මම සඳහන් කරන්නම් ඩොරිතා ලෑන්. එයා ප්‍රබල තෙවැනි ඇසක් තියෙන කෙනෙක්. අනිත් එක්කෙනා ඇන්සල් ඇඩම්ස්, ඊළඟට පීටර් ලින්බර්ග්. එයා ගොඩක් වෙලාවට විලාසිතාවලට තමයි බර වෙලා තියෙන්නේ. ඊළඟට ජේම්ස් නට්වේ. එයා ගොඩක් වෙලාවට යුද විරෝධී පාර්ශවයට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. ඊළඟට ජොන්ස් බෙනඩික්සන්. ඔහු විකල්ප ධාරාවේ කෙනෙක්. ඊළඟට හෝමෝ යරලාවා. ඔහු ගොඩක් වෙලාවට වාර්තාමය පාර්ශවයට නැඹුරුයි. දැන් මෙබඳු අය මේ පිටරට අය ගැනනේ මම කිව්වේ. මේ වගේ ලංකාවෙත් බොහෝ අය හිටියා සහ ඉන්නවා. ඒ අයගෙන් මම මේ නම් ටිකක් කියනවා. සමහරවිට මේ නම් ඔබට නුහුරු ඇති. හැබැයි ඔබට මේ ශිල්පයේ අතීතයට ගිහිල්ලා බැලුවොත් ඒ අය හඳුනගන්න පුළුවන්. ඒ ඩබ්ලිව් ආන්ද්‍රෝ, ජුවන් සිල්වා, එච් එම් විතානගේ, ඊළඟට ඒ අය තමයි මේ පුරාණම අය හැටියට අපිට ගණන් ගන්න තියෙන්නේ. ඒ අයගෙන් ඔබට ඕගොල්ලන්ට දැනෙන්නේ නැත්නම් කවුද කියලා, ඒ කියන්නේ පැරණි හැබැයි ප්‍රසිද්ධ නෑ. මම මේ මෙන්න මීළඟට මම ටිකක් නම් ටිකක් කියන්නම්. එරංග ජයවර්ධන, කේජි කීර්තිරත්න, යමුනි රශ්මිකා පෙරේරා, රංජනී පෙරේරා, විකුම් සේනානායක, රෝහිත ගුණවර්ධන, කුමාර කරුණාරත්න යන පිරිස. මේ කුමාර කරුණාරත්න කියන්නේ අර නවකතා ලියපු කුමාර කරුණාරත්න නොවේ. දැන් මේ අයගේ නම් කිව්වම තෙවිනියස් සහ තෙවිනියස් කාර්යය කවුද කියලා හඳුනගන්න බැරි නම් මම තවත් නම් ටිකක් කියන්නම්. මේගොල්ලෝ ප්‍රසිද්ධම සහ ප්‍රවීණම පිරිසක්. හෙන්රි රාජකරුණා, මං හිතන්නේ මේ නම කිව්වම නම් ටක් ගාලා ඔයගොල්ලන්ට මේ කවුද කියලා අහුවෙනවා. ලයල් වෙන්ට්, සරත් පෙරේරා, ඩොමිනික් සංසෝනි, ලක්ෂ්මන් නඩරාජා, නිහාල් ප්‍රනාන්දු, අජිත් සෙනවිරත්න, චන්දන සිල්ලා, ඔහු නම් දැන් ජීවිතුන් අතර නැහැ, පීබී වීරවර්ධන. මම හිතන්නේ තෙවැනි ඇසක් තියෙන පුද්ගලයා කියන්නේ කවුද කියලා දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. අද මම ඔයාලට සම්මුඛ කරන්නේ මීට 20 වසරකට පෙර, ඒ කියන්නේ 2004 වසරේ අගෝස්තු මාසේ 14, 15, 16 යන දවස් තුන ඇතුළත ගස සැඟ වූ කවිය යන මෙන් තමන්ගෙම තෙවැනි ඇසෙහි පළමු දැක්ම ප්‍රදර්ශනය කරපු, තවත් තම තෙවැනි ඇසින් ලෝකයේ දකින්න කැමැති සහ රිසි තෙමිනියස්කරුවා හෙවත් ඡායාරූප ශිල්පියා වන හේමන්ත අරුණසිරි. දැන් ඔබට තේරෙනවා ඇති තෙවැනි ඇස කියන්නේ, ඇස්කරුවා කියන්නේ කැමරාකරුවා. අයිබෝන් හේමන්ත. අයිබෝන්, මම කැමති මුලින්ම හේමන්තකින් දැනගන්න කැමරාවත් සමග ඔබේ තියෙන සම්බන්ධය මොන වගේ දෙයක්ද කියලා. ඔව්, ඉතින් මෙහෙමයි. මම කැමරාවත් සමග තමයි මම වැඩ කරන්නේ. දැන් අවුරුදු මම හිතන්නේ 1980 විතර ඉඳලා මම වැඩ කරන්නේ කැමරා එකත් එක්ක. කැමරාව කියන්නේ යන්ත්‍රයක් නේද? එතකොට මේ යන්ත්‍රය හදන්නේ ඉංජිනේරුවෝනේ. ඔව් නේද? එතකොට මේ ඉංජිනේරුවෝ හදව මේ යන්ත්‍රයත් එක්ක වැඩ කරනකොට මම ඒ වගේ විද්‍යා ශාස්ත්‍රයක් මම දන්නේ නැහැ. මම එහෙම ඉගෙනගෙන නැහැ. නමුත් අර මේකත් එක්ක වැඩ කරලා සහ කිරීමෙන්
මම ඉගෙනගත්ත සමහර සමහර දේවල් සමහර පරිචයන් කියවපු දේවල් බැලුව ප්‍රදා චිත්ත බැලුව ඡායාරූප බැලුව සංගරා පොත්පත් මේ වගේ ඒ දවස්වල ඉන්ටර්නෙට් තිබුණේ නැහනේ. එතකොට මේ පරිශීලනයන් එක මේ මොන විදිහටද මේක ගැන මම සොයන් අධ්‍යයනය කියදුනා. ඒ ආරෙන්ට මම ওই ඡායාරූප ওই කඳුරට ඡායාරූප සංගමයේ වගේ තැන්වලින් මම මූලික අධ්‍යාපනය ලබා ගත්තේ මේකේ. නමුත් ඊට පස්සේ මම මගේම ගමනක් ගියා. මේ මෙන්න මේ විදිහට තමයි මම මේ මේ කැමර එකත් එක්ක මේ ගමන පටන් ගන්නෙ. ඊට සම ශානර කීප එකම වැඩ ඒ විදිහට තමයි මම මේකට ඇතුල් වෙන්නේ. එතකොට මට කියන්න පුළුවන් නේද මේ මොකද්ද මේ 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 විදිහට අපි මේ කැමරාව එකත් අරන් එළියට බහින මිනිස්සෙක් මේගොල්ලන්ට කියන්නේ ඡායාරූප ශිල්පියෝ කියලානේ සාමාන්‍ය පොදුමතේ. එතකොට අපි කොහොමද මේ ලෝකය දකින්නේ? හරිද? මම පොඩි දෙයක් කියන්නම්. මම මේ පොතකින් පොඩි කොටසක් ඔබට මම කියවන්නම්. ලෝකයේ පවතින ඒ ගැන කතා කිරීමට පමණක් නොව නිරීක්ෂණය කරන්නට අපට කතා කරන්නට දිව සවන් දෙන්නට දෙසවන් පමණක් නොව දකින්නට ඇස්ද ඇත. දෙසවන් හුදෙක් සංගීතය පමණක් නොව අපගේ ආනන්දයට හේතු වන අර්ථයෙන් තොර ශබ්දද පොවිත ගෙනෙයි. එමෙන්ම තර්කානුකූල අර්ථකරණයේ හේතු වන සංකේත එමෙන්ම ලෙස ක්‍රියා කරන ශබ්ද දෙසවන් අපට ලබා දෙයි. අක්ෂරවල ශබ්දයට නිදර්ශනයකි. පිටුවක එන අක්ෂර වැනි සමහරදේ එවාටම අර්ථ නැති සංකේතමය දේවල් ඇස සම්බන්ධයෙන් ද ඇත. එසේම ප්‍රායෝගික සංනිවේදනයෙහි ගැනෙන භාෂාව හෝ විද්‍යාත්මක ලේඛනයක් ලියවුණු විශේෂ භාෂාවක් හෝ එවැනි නිදර්ශනයකි. අප අවට ඇති වස්තු අපගේ සම්පූර්ණ උපයෝගිතාවාදී බුද්ධියට හෝ හදිසි බුද්ධියට දැනෙන්නේ සංකේත අනුපින්නක් ලෙසටය. රොජර් ෆ්‍රයි විෂය ඇන්ඩ් ඩිසයින් කෘතියෙහි පැහැදිලි කරන පරිදි සාමාන්‍ය දෛනික ජීවිතයේදී කරන බැලීමේ ක්‍රියාවේදී කිසිම සෞන්දර්යාත්මක අර්ථයකින් අප ස්භාවිතයේ යෙදෙන්නේ නැත. ඒ ප්‍රායෝගික ජීවිතයේ ගනුදෙනු කරන්නට සිදුවන වස්තුන් අප දකින බව ඇත්ත. ඒත් මූර්ති ධර්මයේ වශයෙන් ඒ වස්තුවල පවතින දේ එනම් වර්ණ රේඛා හැඩය සහ පරිමාව වශයෙන් ඒ වස්තුවල පවතින දේ අපි කෙලෙසකවත් නොදකිමු. මම මේ කොටස ගන්නේ කලාව සහ මිනිසා කියන පොතෙන්. මේක අර්වින් එඩ්මන්ඩ්ගේ. මේක පරිවර්තනය කරන්නේ අපේ හිතවත් මහාචාර්ය ලියනගේ අමරකීර්ති. මම මේ කොටස ගත්තේ මේ අපි ඇස් තියෙනවා, ඇස් වලින් අපි දකිනවා. මොකද්ද මේ දකින්නවයි කියලා කියන්නේ? මොකද්ද මේ බලනවයි කියලා කියන්නේ? මොකද්ද මේ ලෝකේ අඳුනගන්නවයි කියන එකට පුංචි හැඳින්වීමක් දෙන්න තමයි මම මේ කොටස පාවිච්චි කළේ. දැන් කැමරා ශිල්පියෙකුට නිර්මාණාත්මක අදහසක් පහළ වෙන්නේ කොහොමද සහ ඒ ජවය එන්නේ කොතන ඉඳලාද? ඒක ඉතින් මෙහෙමයි. ඒක එක එක්කනාට අනන්‍යයි. ඒක කැමරා එකත් වැඩ කරන එක වැඩ කරන එක එක්කනාට අනන්‍යයි. අනන්‍යයි කියලා කියන්නේ ඒ තම තමන් වැඩ කරන ශානරවල ආශ්‍රයෙන් තමයි ඒක එන්නේ. මේ මොනවා වුණත් මේකේ පොදු සත්‍යයක් තියෙනවානේ. මේ පොදු සත්‍යය තමයි දැන් කැමරා එකෙන් කරන්නේ ඡායාරූප ගන්න එකනේ. ඔව්. ඡායාරූපයක් කියන්නේ වார்த்தාවක්. අනිවාර්යයෙන්ම ඒක වார்த்தාවක්. හරි. එතකොට මේක වார்த்தාවක් කියලා කියන්නේ මේක sannivedana වාහකයක්. දැන් අපේ තියෙනවානේ පංචේන්ද්‍රිය. මේ පංචේන්ද්‍රිය වල ඇස් දෙක තමයි වැඩිපුරම ලෝකේ ග්‍රහණය කරගන්න ඉන්ද්‍රිය. හරි. එතකොට ලෝකේ ග්‍රහණය කරගන්නකොට ඇස් දෙක මේ අපි දකින දේවලින් තමයි මේ මේ අපිට ගණ්ඩ වෙන්නේ මේ දේවල්. එතකොට අපි අතර ඉදිරිපිට සිද්ධ වෙන දේවල්. එතකොට අපි ඉදිරියේ අපි ඉන්න අපි වගේම තවත් ජීවියෙක් මිනිස්සෙකුට අපි දැන් කොහොමද මේ sannivedanayak කරන්නේ? අපි කිසියම් වූ පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය ඔහු ග්‍රහණය කරගන්න ඕනේ. හැබැයි ග්‍රහණය කරගන්න නම් මේ පණිවිඩය ඔහුට වැටහෙන්න ඕනේ. හරි. එතකොට මේ sannivedanaye ඊළඟ කතන්දරේ තමයි මේ දෘශ්‍ය sannivedanaye කියලා කියන්නේ. දෘශ්‍ය කියන්නේ රූපයත් එක්ක යන එක. දැන් මේ ඡායාරූප ශිල්පයේ එන්නේ ඉස්සලා මේ වගේ ටිකක් ලොකු තියෙන කතන්දරයක් ඒකට ඇතුල් වෙන්න. එතකොට මේ දෘශ්‍ය sannivedanaye කියලා කියන එක රූප. දැන් මුලින් රූප හැදෙන චිත්‍රත් එක්ක ඊට පස්සේ තමයි මේ ඡායාරූපයේ මේ කැමරා 1820 ගණන් වල තමයි කැමරා එකෙන් පළවෙනි පින්තූරය අරගෙන මේ ලෝකෙට මේක එන්නේ. හැබැයි මේ පින්තූරය අපි දැන් ගැන කියනකොට අපි දැන් කියනකොට අපි දැන් කතා කරනවානේ. කතා කරනකොට මම ගෙදර යමි කියන්න පුළුවන් නේද? නැත්නම් අපි කියන්නේ නැහැනේ අපි හෙට කෑවා කියලා නේද? ඒකේ ක්‍රමයක් තියෙනවානේ. අන්නේ විධිමත් භාවය රැකගන්න අපි මේක හරියට ඉගෙන ගන්න ඕනේ. මොකද sannivedanayen තොරව මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. අපි තව කෙනෙක් අතර sannivedanaye කරන්නේ නැතුව මේ සමාජයේ අපිට ජීවත් වෙන්න බෑ. මේ මිනිස් සමාජයේ sannivedanayen තුර කොහොමද ඉන්නේ? ඒ නිසා sannivedanaye අත්‍යවශ්‍යයි. දැන් විශේෂයෙන් සමාජයේ කිසියම් වූ වරදක් කරපු පුද්ගලයෙක්, හරිද? අපි කියනවානේ දඬුවම් දීලා හිරේ දානවා කියලා. හිරේ දානවා කියලා කියන්නේ sannivedanaye කඩන එක. හරි, sannivedanaye කඩන එක තමයි ඒ කරන්නේ. මොකද sannivedanaye කැඩුවෙන් පස්සේ මිනිස්සුකට ඉන්න හරි අමාරුයි. මොන මට්ටමකින් කෙනෙකුට හරි මොන අධ්‍යාපන මට්ටමකින් කෙනෙකුට හරි ඒක අමාරුයි.
තනිවම හිර වෙලා ඉන්න බෑ. ඒක තමයි දඬුවම. හරි. එතකොට මේ sannivedanaya අවශ්‍යයි. එතකොට මේ sannivedanaya ඇතුළේ තියෙන රූප sannivedanaya අරටත් වඩා ප්‍රබලයි. හරි. අපි කතාවෙන්ටත් කියනවනේ රූපයකින් වචන කොච්චරද කියන්න බැරි අදහසක් කියන්න පුළුවන් කියලා. හරිද? ඒ වගේ රූපේ මොකද අපි ඇස්සිල්ලන්නේ රූප. අපි එළියට බැස්ස ගමන් දකින්නේ ලෝකේනේ. එතන නිසා අපි ඒකේ රූප ඉල්ලනවා. මුලින් චිත්‍ර ශිල්පයේ තියුණා. හරි. චිත්‍ර ශිල්පයේ මුලින් තියුණා කියලා අදටත් තියෙනවා. හරි. දැන් චිත්‍ර ශිල්පයේ හුඟක් අය හිතුවා ඡායාරූප ශිල්පේ ආවට පස්සේ චිත්‍ර ශිල්පේ වැටේ කියලා. නෑනේ. චිත්‍ර ශිල්පේ තියෙනවා. ඒකත් තියෙනවා. එතකොට එහෙම නැතුව ඡායාරූප ශිල්පයක් තාම දැන් තව තවත් දියුණු වෙමින් පවතිනවා නේ. තව වැඩි දියුණු වෙමින් ලෝකේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා sannivedana මෙවලමක් විදියට ඡායාරූපේ ලෝකේ ඉදිරියෙන්ම තැනක තියෙනවා. ඔබගේ ප්‍රකාශනවල මම එක තැනක දැක්කා. ඔව්. ඡායාරූප කලාව අපේ රටේ අයට තම දුරස්ත මාධ්‍යයක් කියලා. ඒක එහෙම කියන්න මොනවද ඔබට තියෙන සාක්ෂි සහ හේතු? නෑ, ඒක මේ භාවිතයේ, ඒක භාවිතයේ ප්‍රශ්න තමයි තියෙන්නේ. මොකද අපේ රටේ මම දන්න විදිහට ඡායාරූපයේ sannivedanaya භාවිතා වෙන්නේ නැහැ හරියට. මොකද ඒකට හේතුවක් තමයි මේ කියන්නේ ගොඩක් දුරට භාවිතා වෙනවා. දැන් මේ ෆෝන් එහෙම තියෙන නිසා sannivedanaya යෙදෙනවා. නමුත් මම හිතනවා මේ උචිත විදිහට මේක හරියට භාවිතා වෙනවාද කියන එක. මොකද මේ භාවිතා වෙනවාද කියලා කියන්නේ උචිත දේට උචිත පින්තූරේ හරියට ගන්නවාද කියන එක. හරියට රැස් කරනවාද කියන එක. මේක හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ මොකද හැමෝම හිතාගෙන ඉන්නවනේ මේ ඡායාරූප කියන්නේ ලොකු කලාවක්. මේ ඡායාරූප කලාවක්, ඡායාරූප මේක හරිම කලාව කියන වචනේ. නමුත් මම කියන්නේ කලාවට කලින් අපි අඳුර ගන්න ඕනේ මේක ඡායාරූපේ ප්‍රකාශනයක් කියන එක. හරිද? එතකොට මේ ප්‍රකාශනයේ ඇතුලේ තමයි දැන් ප්‍රකාශනයේ දැන් අපි යමක් විස්තර කරන්න කිසියම් වූ ප්‍රකාශනයක් ඡායාරූපයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තමයි මූලික දේ. ඒක හරියට ඉගෙන ගත්තොත් තමයි අර කලාවට එන්නේ. කලාවට එන්නේ අපි ආත්ම ප්‍රකාශනයක් විදිහටනේ. එතනත් ප්‍රකාශනයක්. හරිද? හැබැයි ඒක වෙනම නිර්මාණයක්. හරි. දැන් අපි කරනකොට දැන් අපි හිතමු දැන් අපි පොතකට සංග්‍රහයකට මොකක් හරි විශේෂයකට අනුව පින්තූරයක් ගන්නවානේ. හරිද? අපි හිතමු මේ පැලේ පින්තූර ගන්නවා කියලා. මේ පැලේ පින්තූරයක් ගන්නවා නම් මේ පැලේ පින්තූරේ ගන්නේ කිසියම් වූ උද්භිද විද්‍යාත්මක ගෝමනාකමකට නම් අපි මේකේ විස්තර සියලුම දේවල් හරියට පෙන්වන්න ඕනේ. හරිද? මේකේ උස අපි කියන්න ඕනේ. ඊළඟට මේකේ ස්කේල් එක පරිමාණය මේ වගේ පැලේකට ඊළඟට මෙන්න මේ තමයි පොට් එකේ ප්‍රමාණය. හරිද? මේ ස්කේල් එක බෙදෙන්නම් අපි හරියට ජීවිතේ පරිමාණය අඳුරගත්තේ නැති මිනිස්සුනේ ගොඩක්. ඉතින් මං කියන්නේ දැන් මෙහෙම පින්තූර අනිවාර්යෙන් අපි දැකලා තියෙනවා ගොඩක්. නමුත් හරි පරිමාණය සහ විස්තර සහිතව මේවා ඉදිරිපත් වෙනවාද කියන එක. මොකද හැම එකක්ම කලාව ඇතුළේ තමයි බස්සන්නේ. නමුත් නැත්තේ කලාව. අනේ, එතකොට මේ ප්‍රකාශන ශක්තියතාවේ යට ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි කැවිල්ලා අර නිවැරදි පරිශීලනය නැතිකම. ඒකට තමයි සතතාභ්‍යාසය කියලා අපි කියන්නේ. අපේ භාෂාවෙන් කියන්නේ නේද? හැබැයි මම අර දවස් ඉස්සෙල්ලා නං වගේක් කිව්වනේ. ඔය නං වල මම පැහැදිලිව කියන්නම්. නිහාල් ෆර්නැන්ඩෝ තමයි ලංකාවේ හිටපු මම විශ්වාස කරන හොඳම ඡායාරූප ශිල්පියා. මොකද නිහාල් ෆර්නැන්ඩෝ තමයි ලංකාවේ කලෙක්ෂන් එක හැදුවේ. ලංකාව වටේම ඇවිදලා හොඳම ජියෝග්‍රැෆිකල් ෆොටෝග්‍රැෆි කලෙක්ෂන් එක යාගේ. හොඳම ජන ජීවිතයේ කලෙක්ෂන් එක දෙනු යාගේ. එයා හැම තැනම ගියා. හරිද? ගල්ලිහාරේ අපි අදත් දකින හොඳම පින්තූර දෙක යාගේ. හරිද? යා මිය ගියා. ඒ කියන්නේ ලංකාවේ හිටපු හොඳම, ඒ කියන්නේ හොඳම බ්ලැක් ඇන්ඩ් වයිට් හොඳම ෆොටෝග්‍රැෆර්. පස්සේ කලර් කළා එයා. එයා මිය ගියා. එයාගේ ගෝලයා විදිහට අද වැඩ කරනවා ලක්ෂ්මන් නටරාජ. මේ නම් එහෙම කවුරුත් දන්නේ නැතුව ඇති වැඩි අය. ලක්ෂ්මන් නටරාජ ඊළඟට ඉන්නවා. ඊළඟට සරත් පෙරේරා, ඩොමිනික් සන්සෝනි. මේගොල්ලෝ හරියට පින්තූර ගන්න කට්ටිය. විෂය හරියට අඳුරගෙන විෂයට අනුකූලව පින්තූර ගන්න කට්ටිය. හැබැයි දැන් වෙලා තියෙන්නේ, අද වෙලා තියෙන එකම දේ තමයි මේ බිහි වෙලා තියෙන ලොකු කතන්දරයක්. මේ පින්තූර කියලා එකක් තමයි ප්‍රධාන වශයෙන් බිහි වෙලා තිනවා. අද ඡායාරූප ශිල්පියෝ කියලා ගණන් ගන්නේ මගුල් ගෙවල් වල පින්තූර ගන්න කට්ටියනේ. වෙඩින් පින්තූර ගන්න මේ ෆෝන් වල, මේ ටැබ්ස් වල ඒවා තමයි දකින්නේ. මම කියන්නේ ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. නිකන් ලස්සනට බලන්න. හරිද? ලස්සන පින්තූර ගන්නවනේ මිනිස්සු. ලස්සන පින්තූර අරගෙන තමුන්ගේ ගෙදර බිත්ති සරසිලි වගේ ඉල්ල ගන්න පුළුවන්. ඒකෙන් මානසික සහනයක් ලැබෙනවා. ඒක තියාගත්තට කමන්නේ. නමුත් අපි ඒක නෙවෙයි, ඊට වඩා තව ගොඩක් දේවල් මේ ඡායාරූපය ඇතුලේ කරන්න පුළුවන්. ඡායාරූපේ භාවිතා කරලා මේ ලස්සන පෙන්වන එක විතරක් නෙවෙයි වැඩේ. අපිට විෂයක්, කිසියම් වූ විෂයක් විස්තර කරන්න තමයි මේ මම දැන් මේ පැලේ ගැන කිව්වේ. ඒ වගේ ඒ ප්‍රකාශනය අපි හරියට කරන්න ඕනේ. ඒක කරන්න නම් අපි හරියට මේක දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඊළඟ කතන්දරේ තමයි දැන් මේක කරනකොට
මේක කරනකොට අපි මේ විෂයන් කොහොමද අපි හදාරන්න ඕනේද? අපි ඒ දැන් අපි හිතමු දැන් මොකක් හරි අපි හිතමු මේ ෆෝන් එකේ පින්තූර ගන්න අපි හදාරන්න ඕනේද? ඔව් ඒක හදාරන්න ඕනේ. හරිද? මේ වගේ ෆෝන් එකක පින්තූරයක් විකුණන්න අලෙවි කරන්න. හරිද? ක්ලයන්ට් කෙනෙකුට මේක දුන්නම මේක අති ලොකු මුදලක් අය කරන පින්තූරයක්. හරිද? හැබැයි ඒක හරියට තියෙන්න ඕනේ. මේවා තමයි අමාරු වැඩ. මේවා තමයි නියම වැඩ. හරිද? එතකොට ලංකාවේ ඇත්ත වශයෙන්ම මම කියන්නේ නිර්මාණාත්මක ක්‍රියේටිව් වැඩ කරේ ඔය ඇඩ්වර්ටයිසින් වල පින්තූර ගන්න කට්ටිය. හරි ලංකාව විතරනේ ලෝකෙත් එහෙම තමයි. හරි අද ලෝකේ ඉන්නවා ජෝ මැකනලි කියලා ෆොටෝග්‍රාෆර් කෙනෙක්. එයා තමයි ලීඩින් ඉන්නේ. එයා මේ වැඩේ ඉතාම ඉහළින්ම හොඳින්ම කරන එකෙක්. හරි එයා සංනිවේදනය ඉතාම හොඳයි. ඊළඟට සාමාන්‍ය සමාජ සම්බන්ධත් එක්ක පින්තූර ගන්න කෙනෙක් ඉන්නවා. කවුද මේ ස්ටීව් මැකරි. එයා නැෂනල් ජියෝග්‍රැෆික් වැඩ කරේ. තාමත් මං හිතන්නේ වැඩ කරනවා. එයාත් ලෝකේ වටේ ගිහිල්ලා පින්තූර ගන්න හරියටම පින්තූරේ පෙන්නන කෙනෙක්. ඔයාගේ මූණේ පින්තූරයක් ගත්තොත් මේ ඉන්නේ ඔයා තමයි. ඔයාගේ මුළු ජීවිතේම මේ පින්තූරෙන් කියවෙනවා. ඒක ඒගොල්ලන්ගේ දක්ෂකම ඒගොල්ලෝ දැක්ක හැටි අභ්‍යාසය තමයි එතන කතන්දරේ. දැන් මම මගේ ඊළඟ ප්‍රශ්නෙට යම්කිසි පිටිතුරක් ලැබුණා නම් මම කැමතියි ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඔව්. නිර්මාණාත්මක ඡායාරූපකරණය ඉගෙන ගන්න පුළුවන්. ආ අන්න ඔක තමයි ඊළඟ ප්‍රශ්නේ. නිර්මාණාත්මක කියන වචනේ මොන විදිහට පාවිච්චි වෙනවද කියන එක මට නම් හරි ප්‍රශ්නයක්. හරිද? මිනිස්සෙක් හරිද? මිනිස්සෙක්ගේ මේ මම ඔයගොල්ලෝ පැහැදිලිව කියන්නේ මම පොතක් තියෙන මේක විස්තර කරන්න නේද නැහැ. පොතේ නම රූපණ සංකල්ප. හරිද? මේ රූපණ සංකල්ප පොත ලියලා තියෙන්නේ වෛද්‍යවරු 3 දෙනෙක්. හරිද? ඒ වෛද්‍යවරු 3 දෙනෙක් මේක ලියලා තියෙන්නේ. මේ වෛද්‍යවරු මේ පොත පැරග්‍රාෆ් 3කට බෙදනවා. ඒකේ පළවෙනි පැරග්‍රාෆ් එක තමයි මනුසත් බව, මිනිසත් භාවය. දෙවෙනි එක තමයි නිර්මාණශීලී බව. තුන්වෙනි එක තමයි ප්‍රකාශනය. මෙන්න මේ වගේ පොතක් කියවලා තියෙනවා නම් ඔබට පින්තූර ගන්න මේ අපි ඔය කතා කරනවානේ කැමරාවල ක්වොලිටිස් ගැන. ඒවම කුත් ඕනේ නැහැ. සාමාන්‍ය කැමරාවකින් පින්තූර ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේකයි දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට නිර්මාණශීලීකම කියලා කියන්නේ මම හිතන විදිහට ගොඩාක් අය මේ සාමාන්‍යයෙන් වරද්දගත්ත දෙයක් තමයි හැමෝම හිතනමයි නිර්මාණාත්මක සහ කලාත්මක කියන්නේ එකක් කියලා. ඒක නැහැ. එහෙම එකක් නම් නැහැ. හරිද? ඕනතරම් නිර්මාණාත්මක වැඩ කරන්න පුළුවන්. හරිද? කලාත්මක කියලා එකක් නම් එතන නැහැ. හරිද? මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් ඔය තේනන් සිනමන් ග්‍රෑන්ඩ් කියලා හෝටලයක්. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ ඉස්සර නම ලංකා ඔබරෝයි. ලංකා ඔබරෝයි කියවම ලංකාවේ ලොකුම හෝටලයක්. 80 ගණන්වල ලංකා ඔබරෝයි හෝටලේ ඉස්සරහා මේ මූද පැත්තට ඔය වගේ බිල්ඩින් තියුන්නේ නැහැ. සම්පූර්ණයෙන් මුඩු බිමේ හැ පැත්තේ මූද. ඔතන හැබැයි බිල්ඩින් හැදෙමින් එක වැඩ බිම් තියුණා. ලංකා ඔබරෝයි කියන බෝඩ් එක ගෝල්ඩ් රෝඩ් එකේ ඉඳලා බලනකොට ලොකුවට පේනවා. මූද පැත්තේ නම් බලනකොට තවත් ලස්සනට පේනවා. ඔතන මූදයින් තියුණා පුංචි තේ කඩයක්. පොඩි පෙට්ටි කඩයක්. හැබැයි පොල් අතු දෙකක් තුනක් අටවලා නිකන් ලෑකේ ලෑලි කෑලි ටිකක් දාලා මිනිස්සෙක් තේ හදනවා. මිනිස්සයා එදා ඒ එන වැඩම තෙන්ඩෝ එන කම් කරුව එක එක ඒ ඔෆිස් වල වැඩ කරන පියනලා ඒවයි කට්ටිය වෙලා තේ බොනවා. හරිද? එයා කොච්චර මං අන්නේ එක කියන්නේ නිර්මාණශීලී කියලා ආයතන බෝඩ් එකක් ගහලා තියුණා. එයාගේ බෝඩ් එකේ හෝටල් එකේ බෝඩ් එකේ නම තමයි නිකන් ලෑල්ලක නිකන් අඟුරු වලින් වගේ ලියලා තියුනේ. හෝටල් ලංකා ඔබරෝයි වීව්. කාටවත් මුකුත් කියන්න බෑ. කාටවත් මුකුත් කියන්න බෑ. බලන්න මේ මනුස්සයා මොනතරම් නිර්මාණශීලීද කියලා. අන්න ඒක තමයි නිර්මාණශීලී කියන එක එන්නේ හිතෙන්. හරිද? චින්තනයෙන් තමයි එන්නේ. ඒතකොට චින්තනයෙන් තමයි දියුණු වෙන්න ඕනේ. චින්තනයෙන් දියුණු වෙන්නේ නැතුව මොන මට්ටමේ කැමරාවක් පාවිච්චි කරත් වැඩක් නැහැ. ඒක තමයි නිර්මාණශීලීකම කියලා කියන්නේ. දැන් අපේ මේ ඡායාරූපකරණය කියන එක විවිධ වර්ගීකරණයකට ලක් කරනවනේ. ඔව්. නිකන් උදාහරණයකට ගත්තොත් එහෙම පාරිසරික ඡායාරූපය කරනවා කියලා කොටසක් තියෙනවා. මාධ්‍යමය ඡායාරූපකරණය කියලා කොටසක් තියෙනවා. විලාසිතාමය ඡායාරූපකරණය කියලා තව කොටසක් තියෙනවා. යුදවාදී ඡායාරූපකරණය කියලා තවත් කොටසක් තියෙනවා. තවත් පිරිසක් යුද විරෝධී ඡායාරූපකරණය ආදී මෙන්න මේ වගේ වර්ගීකරණේ තියෙනවා. මෙන්න මේ වර්ගීකරණය ඔබගේ ජීවිත කාලය තුල සහ ඔබ පොදුවේ අර්ථකථනය කරන්නේ කොහොමද? මෙහෙමයි. ඔතන ඔය වගේ විෂයන් ගොඩකට බෙදුවට මම හිතන්නේ ඔය වගේ විෂයන් ගොඩක් තියෙනවායි කියලා. යුදවාදී සහ යුද විරෝධී කියලා දෙකක් තියෙන්න බෑ. මොකද දැන් කෙනෙක් පින්තූර ගන්නකොට හරිද? කෙනෙක් අපි හිතමු යුද්ධේ පින්තූර ගන්න ඉස්සරහට රොබර්ට් කාපා කියලා. රොබර්ට් කාපා යුද බැටල් ෆීල්ඩ් එකේ පින්තූර. එයාගේ පින්තූර හුඟක් ඔය ටයිම් ලයිෆ් මැගසින්ස් වල ගියා. එයා හිටියේ බැටල් ෆීල්ඩ් එකේ. යුද භූමිය ඇතුලේ එයා හිටියේ. හැබැයි එයා එහෙම කරනකොට එයා මේක ගත්තේ යුද විරෝධී කියලා.
යුදවාදී කියලා නෙවෙයිනේ. යුදවාදී පින්තූර ගත්තේ නැහැ. හරිද? එතකොට එයා ඒ කරේ තමුන්ගේ වගකීම. හරිද? එයාට පැත්තක් නැහැ. හැබැයි යුද්ධෙ සිද්ධ වෙන ආකාරය තමයි මේ පින්තූර බලලා තමයි මිනිසුන් කිසියම් වූ සංවේදීතාවයකට පත් වෙන්නේ. මම මේ උදාහරණ කීපයක් කියනවා පස්සේ. එතකොට ඒ ඒක යුද විවාදීද යුද විරෝධීද? ඊළඟට මම තව එකක් කියන්නම්. හිට්ලර්ගේ ඔය මම අද නම් මගේ පින්තූර පෙන්වන්නේ නැහැ. කලින් මම වැඩසටහනක පෙන්වුවා හිට්ලර්ගේ පින්තූර තියුණා. හිට්ලර් අර අවුට්ෆිට්ස් බූකන්වල්ඩ්ගේ වදකාගාරවල යුදෙව්ව දසලක්ෂ ගණන් මැරුවානේ. ඒ මිනි යායවල් තියෙන පින්තූර තියෙනවා. හරිද? මිනි යායවල් මෙහෙම දාලා තියෙනවා පින්තූර. හරිද? ඒ පින්තූර හම්බුනේ හිට්ලර්ගේ කාලේ වෙන කාටවත් පින්තූර ගන්න යන්න බෑනේ. ඒ පින්තූර ගත්තේ හිට්ලර්ගේ සෝල්ජර්ස්ලා. හරිද? පස්සේ ඒ සෝල්ජර්ස්ලා මැරුණායින් පස්සේ නටබුන් අතර තිබිලා වුණා ෆිල්ම් රෝල් ඩෙවලොප් කරලා තමයි අර ෆිල්ම්. ඒතකොට හිට්ලර් ගත්තේ යුදවාදී. හැබැයි අපි අද ඒ පින්තූර පතාක පාවිච්චි කරන්නේ යුද විරෝධී විදිහට. හරිද? ඒතර පින්චායරූප ගත කිරීමේදී එහෙම ඒ විදිහේ ශානර වලට බෙදන්න බෑ. දැන් කියන්නේ වෙඩින් කියලා ශානරයක් තියෙනවනේ. වෙඩින් කියලා කියන්නේ පැවරුමක්නේ. අසයින්මන්ට් එකක් කව කරන්න ගන්නේ. එහෙම නෑ. මම හිතන්නේ නෑ. එහෙම හැබැයි කීපයක් විතරක් තියෙනවා. විලාසිතා කියන්නේ වෙන එකක්. හරි? ඒ වගේ කීපයක් විතරක් තියෙන නමුත් මේක පොදු භාෂාවක්. හැබැයි මේ හේමන්ත දැන් අපි දන්නවා දැන් 30 වසරක තිබිච්ච යුද්ධය ඇතුළේදී යුද භූමියට ගිය බොහෝ පිරිස් මං කියන්නේ රාජ්‍ය අංශයේ විසින් මෙහෙවපු බොහෝ පිරිස් ඒ ඡායාරූප පාවිච්චි කරේ මේ යුද්ධය පිළිබඳව මිනිසුන්ගේ උත්තේජනයක් ඇති කරන්න. එතකොට ඒක යුදවාදී හැටියට ගැනුණා. දැන් ඒක පිළිබඳව ඔබට දැනෙන්නේ කොහොමද? ඒක ඔබ කොහොමද ඒක විග්‍රහ කරන්නේ? මට ඒක එහෙම ලොකු ඒ කියන්නේ මට නම් එහෙම දැනෙන්නේ නැහැ. මොකද කෙනෙක් පින්තූරයක් ගත්තට පස්සේ භාවිතා කරන්න එයා නම් එයාගේ අර්ථය වෙන වෙන්න පුළුවන්. ඒ පින්තූර වෙන තැනකට ගියාම වෙන අර්ථයකින් කෙනෙකුට පාවිච්චි කරන්න. දැන් අර හිට්ලර්ගේ කතන්දරේ මම කිව්වා වගේ. හැබැයි ඉතින් එක එකන තමුන්ග සයින්මන්ට්ස් කව කරන්නේ තම මොකක් හරි ආයතනයකට හරි මොකක් හරි සංවිධානයකට මොකක් හරි සංග්‍රහයකට හරි නම් ඒකේ කැරක්ටර් එක ඒ පිටුරේට සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා ඡායාරූප ශිල්පියෙක් විදියට. එතකොට ඉතින් අනිවාර්යෙන් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හරි? දැන් මම එකක් කියන්නම්. මං අර පොඩි දෙයක් කියන්නම්. මම මේ පෙන්වන පින්තූරය දැන් ඔයා ඔය ප්‍රශ්නේ අහුව නිසා හරිද? දැන් මේ පින්තූරේ තියෙන්නේ මේක ඇවිල්ලා මේ ලෝකයේ විශිෂ්ටතම පින්තූරයක්. මේ ඇවිල්ලා 1961 නික් අට් කියන ඡායාරූප ශිල්පියා තමයි ගන්නෙ. මේ ඇවිල්ලා ඇමරිකන් වියට්නාම් යුද්ධේ තියෙන කාලේ ඇමරිකාව වියට්නාමයට ගහන කාලේ 1961 මේ පින්තූරය ගන්න ඇමරිකාව වියට්නාමයට බෝම්බ දාලා ඒ බෝම්බ වැදිලා මේ පවුල් පිටින් විනාශ වුණා. එක පවුලක වෙන මේ දරුවෝ ටිකක් දුවගෙන එනවා. මේක දුවේ දියණියකින් ඇඳුන්නේ නැහැ එයාගේ. එයා සම්පූර්ණ නිර්වතින් කෑ ගහගෙන කියන්නේ එයාගේ දෙමව්පිය වැඩට ගිහිලාගේ අත්තම්මලා එක එයාගේ ළමයි එක්ක තමයි අදුව එයාගේ නංගි ළමල්ලිල එක්ක තමයි ඒගොල්ලෝ දුවන්නේ. එයාගේ අත්තම්ම තනි පින්තූරේ ඉන්නවා. එයා ඉදිරියෙන් දුවනවා එයාගේ මල්ලි වරගෙන මේක ඡායාරූපගත කරන එක. මොකද එහා පැත්තේ බෝම්බ වැදිලා මුළු අහසම කළු වෙලා තියෙන්නේ. මේක ලෝක ප්‍රසිද්ධ ඡායාරූපයක්. හරිද? මේ පින්තූරේ යනවා ලෝකේ පුරාම. හරිද? මේ පින්තූරේ ගන්නේ නික් අට් කියන ඡායාරූප ශිල්පියා. මේ පින්තූරය යනවා ලෝකේ පුරාම. මේ නික් අට්ගේ පින්තූරයක් තමයි මම පෙන්වන්නේ. මේක තමයි යුද්ධේ ඛේදවාචකය. හරිද? ඒතකොට මේ නික් අට් මේ යුද භූමියේ ඉන්න පින්තූර මේවා. හරිද? ඒතකොට මේ මම පෙන්වන්නේ. එතකොට ඔහු මේ ගත්ත පින්තූරේ පස්සේ කාලික ඔහු මේ සෙමිනා එක විස්තර කරන හැටි කියන්නේ මේ දැන් අවුරුදු ගානකට පස්සේ 61යි දැන් අවුරුදු 60 ගානක් ගිහිල්ලා. හරිද? හැබැයි හොඳට මතක තියාගන්න මේ පින්තූරේ නිසා තමයි ඇමරිකන් වියට්නාම් යුද්ධේ නතර වුණේ. ඇමරිකාව වියට්නාම් යුද්ධෙන් නතර කරේ මේ පින්තූර. මොකද මේ පින්තූරෙත් එක්ක තමයි මේ මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානය කතා කරන්න පටන් ගත්තා. අනිත් ජාතීන් සියලුම දේවල් කතා කරන මුළු ජීවිත ගානක් මේ පින්තූර ඇතුලේ තියෙනවා. හරිද? මුළු රටක් මේ පින්තූර ඇතුලේ තියෙනවා. හරිද? මේ මානවවාදීකම මේ පින්තූරෙන් කියවෙනවා. ඊළඟට මම මේ පින්තූරේ පෙන්වන්නේ මේ ශානර ගැන කියන නිසා. හරිද? ඊළඟට මම පෙන්වන පින්තූරයක් දැන් මේ ඉන්න පින්තූරයක් කාන්තාවක්. දැන් ලෝකේ පැරණිම සංකල්පේ තමයි මව සහ දරුවා කියලා කියන්නේ. හරිද? දරුවාව තුරුල් කරගෙන ඉන්න මව පින්තූර අපි ඕනතරම් දැරලා තියෙන එක ආදරේම තමයි. ඒක ධාරක ප්‍රේමය කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැති එකන්නේ. හැබැයි මේ පුංචි දරුවා වැඩිම්බියේ පත් වුණාම අම්මගෙන් අහන්න බලන් මෙන්න අම්මගේ පින්තූර මෙහෙම තියුණා නේද කියලා. දැන් මල්ලන්න මේ අම්මගේ පිට පිච්චිලා. හරිද? කැලල් තුවාල කැලල්. මේ ඉන්නේ අර්ධෝගනාව දැරිය. හරිද? මේ අර්ධෝගනාව දැරිය මෙයා දැන් කැනඩාවේ පදිංචි. මෙයාගේ නම කිං පංක්.
හරිද කිම්පංක් දැන් ඉන්නේ එහේ එයාගේ මේ දැන් පින්තූරේ තමයි කියන්නේ පස්සේ අවුරුදු ගණනාවකට පස්සේ ආ දරුව වඩාගෙන ඉන්න පින්තූරේ බලන්න මේ පින්තූර දෙකෙන් කතා කරන මානව සංහතිය ගැන කියවෙන දේ හරිද මේක මේ ඡායාරූපෙන් හැර වෙන කිසිම දෙයකින් කියන්න බෑ මෙන්න මේක තමයි මම කියන්නේ භාෂාව කියලා කියන්නේ හරි මේක එක ශානරයක් හරිද මේක එක පැත්තක් හරි එතකොට දැන් මේක අපි කතා කරනවා මේ ලෝකේ තියෙන මේ මේ මානවවාදීකම මේ සියලුම දේවල් අපි කතා කරනවානේ මේකත් එක්ක හැබැයි මේත් එක්කම මේ තව ශානරයක් මම ඔයාලට කියන්නම් එක දෙයක් මේ අනිත් පින්තූරේ මම පෙන්නන මේකේ තියෙන්නේ කමර්ෂල් ෆොටෝග්‍රාෆ් එකක් හරිද මේ පින්තූරේ ගන්නේ රිචඩ් ඩේවර්ඩන් කියන ඡායාරූප ශිල්පියා රිචඩ් ඩේවර්ඩන් මේ පින්තූරේ ගන්නේ බලන්න මේ අති දරුණු විසසිත සර්පෙක් කාන්තාවගේ ඇඟ දිගේ යනවා හරිද නස්ටාසියා ස්කින්ස්කි කියන සිනමා නිළිය මේ පින්තූරේට පෙනී හිටිනවා ඉහළ මිලකට මූ විෂ සර්පෙක් හරිද මේ විෂ සර්පෙක් එක නියුඩ් පින්තූරයක් හැබැයි එයාගේ මෙහෙම ගිහිල්ලා ඒගොල්ලන්ට ඕනේ වුණ පින්තූරය තමයි මේ ගන්නෙ හරිද රිචඩ් ඩේවර්ඩන් මේ පින්තූරේ කරනවා ඒ කියන්නේ මේව ඇවිල්ලා කෙලින්ම මේ කියන්නේ ලේසියකට කරන්න පුළුවන් වැඩ නෙවෙයි මුදලට වුණත් මේකට පෙනී හිටිනවා කියන එක මේකට ලයිට් කරනවා කියන එක මේකට ඉන්න ක්‍රූ එක නිකන් හිතන්න කොච්චර ක්‍රවුඩ් එකක් මේකට විශේෂයෙන් සර්ප විශේෂඥ 4 5 දෙනෙක් මේක වටේ ඉන්නවා කියන්නේ මම දෂ්ට කරා නම් හරි කරන්න ගියා නම් හරි ඒකට මෙයා විතර එතකොට මේ වගේ පින්තූරයක් ගන්නකොට දැන් මේක වෙනවම ශානරයක් හරිද ඉතින් මේවා හැමෝටම කරන්න බෑ හරිද මෙන්න මේක නිසා තමයි කියන්නේ මේවා හදාරන්න ඕනේ කියලා කියන්නේ හරිද එතකොට දැන් හොඳම ප්‍රශ්නේ තමයි මම එක දෙයක් මම පැහැදිලිව කියන්නම් අද අද අපිත් එක්ක ඡායාරූප ගන්න ගොඩක් අය අද මේ බොහොම තරුණ කණ්ඩායම් වලට මම කුච්චිනව නෙවෙයි කතා කරන්නේ ඉක්විප්මන්ට් එක ගැනනේ අහවල් කැමරේ එකේ අහවල් එක තියෙනවා අහවල් කැමරේ එකේ අහවල් දේ කරන්නේ ඒවා මම කියන්නේ ඉංජිනේරු හදන වැඩ හරිද මේ ඉංජිනේරුන්ගේ එක එක ඇල්ගොරිතම්ස් වලට තමයි කැනන් හරි නිකෝන් හරි සෝනි හරි ඔලිම්පස් හරි පෙන්ටැක්ස් හරි හදන්නේ හරිද එතකොට ඒගොල්ලන්ගේ එක පාවිච්චි කරලා ගන්න ඕනේ පින්තූරේ තමුන් ගන්න හැබැයි පින්තූරේ ප්‍රකාශනයක් වෙන්න ඕනේ. පින්තූරේ මානව සංහිතයට ප්‍රයෝජනවත් වෙන පින්තූරයක් වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි මම කියන්නේ sannivedanaye තාමත් හරියට ඉගෙනගෙන නැත්තේ. මට ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා දැන් සමහර දැන් අපේ අපේ අයට චෝදනාවක් තියෙනවා දැන් සමහර චිත්‍රපට කරනවා ජාත්‍යන්තර සම්මාන බලාපොරොත්තුෙන් ලිපි ලියනවා ජාත්‍යන්තර සම්මාන බලාපොරොත්තුෙන් ඊළඟට මේ ඡායාරූපකරණයේ එහෙම යෙදෙනවා නේද එහෙම යෙදෙනවා ඒක සම්බන්ධයෙන් මොකද ඇත්තටම ඒකටත් ඉතින් මට කියන්න තියෙන්නේ මේක මේ ඇත්තෙන්ම මේ මේ මේකත් ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඒකට වචනේ කියන්නේ මේනියාවක්ද කියලා මට හිතෙනවා මේක ඇවිල්ලා මේ මේ තරග අනේ සානික සමාරු හිතනවා මේ තරග වලට දාන එකත් කලාව කියලා කලාත්ම කියලා එහෙම එකක් නම් ඇත්තෙම නැහැ හරිද එතකොට මේක ප්‍රකාශනයන්නේ මං කිව්වේ හරිද මේ ප්‍රකාශනයේ ඉදිරිපත් කිරීමයි ඉගෙන ගන්න ඕනේ හරිද ප්‍රකාශනයේ හරියට ඉදිරිපත් කරොත් තමයි පණිවිඩය යන්නේ හරි නැතුව මං කියන්නේ මේ මම කියන්නේ දැන් අපි හිතමු දැන් මේ තරග වලට දැමීම සහ ගෝල්ඩ් මෙඩල් ගැනීමේ මානසිකත්වයේ ගැහුව ගමන් එයා එක තැනක කොටු වෙනවා. එයා මේක ඇතුලේ කොටු වෙනවා එක තැනක. එක මේ ඡායාරූප ශිල්පය කියලා කියන්නේ ඡායාරූප විෂය කියන මහා පරාසය ඇතුලේ 2ක් 3ක් වගේ ඇතුලේ හිර වෙනවා. ඒ හිරුණාට තැගේ මුළු ජීවිතේ මේක බවට. අහවල් එක්සිබිෂන් එක කරනවා ඒකට දාන්න ඕනේ ඒකෙන් මේක ගන්න පුළුවන්. මේ මෙඩල් එක, මේ සර්ටිෆිකේට් එක. හරිද? මේවා ඉතින් අරගෙන ඉතින් මම දන්නේ කොහෙට හරි පෙන්නනවා හරි පිටිය ගහගෙන හරි ඇති. නමුත් ඒක නෙවෙයි වෙන්න ඕනේ මම කියන්නේ. ඡායාරූපය කියන එක හරියට ඉගෙන ගත්තොත් මේ sannivedana හරියට කරගත් කරොත් හරිද? මේ ලෝකෙට මහඟු සේවාවක් සපයන්න බල ඒ වගේම හොඳ ආදායම් මාර්ගයක් මම නැහැ කියලා කියන්නේ නැහැ. හැබැයි ආදායම් මාර්ගේ කරන්න එක හරියට කරන්න ඕනේ. හරිද? ඒ ශානරයට ගැලපෙන විදියට අපේ ශිල්පය ඉගෙනගෙන කරන්න ඕනේ. ඊළඟට මේ ඡායාරූප සම්බන්ධයෙන් බුද්ධිමය අයිතියක් තියෙනවනේ. දැන් මම මීට වසර ගානකට පෙර බුද්ධිමය දීපලංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් එක්ක සාකච්ඡාවක් කරද්දී ඔහු ප්‍රකාශ කරා අපි හිතමු නික උදාහරණයක් ඇටියට අපි ගමුකෝ ලේක් හවුස් එකේ පත්තර තුනක් භාෂා තුනෙන් යනවනේ. එතකොට ඒ භාෂා තුනෙන් යන පත්තර තුනට එක් ඡායාරූප ශිල්පියෙක් එක ඡායාරූපයක් දුන්නත් ඔහුට පත්තර තුනටම ගෙවන්න ඕනේ කියලා. පත්තර තුනෙම මුදල ගෙවන්න ඕනේ කියලා. නමුත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මේක සම්බන්ධව ඔබ දැනුවත්කමක් තියෙනවද? ඔබේ අදහස් මොකක්ද? සත්‍ය වශයෙන් මම ඒ බැන්නම් ඇත්තටම දන්නේ නැහැ. ඒ ප්‍රකාශ ඒ පිළිබඳව නම් මම ඇත්තම දැනුවත්කමක් නැහැ. නමුත් ඒ ඡායාරූප ශිල්පියාට හිමි ඒ දේ නම් ලැබෙන්නම ඕනේ. ඒ පිළිබඳව ඒ සම්බන්ධයෙන් ෆයිට් කරනවා හරි මොකක් හරි අරගල කරනවා හරි මොකක් හරි ඉල්ලීම් කරනවා නම් හරි මදි. හරිද? ඒ ගැන ප්‍රකාශනයක් නම් පේන්න නැහැ කොහෙවත්. හරි? හැබැයි ඔවගේ අසාධාරණයන් වෙනවා කියන එක නම් අපිට අහන්න තියෙනවා. මම ඇත්තට මේ ඡායාරූපේ මේ විදිහට ඒ පබ්ලිෂ් වෙනකොට එන ඒ අයිතිය පිළිබඳව මට ලොකු දැනුමක් නැහැ. ඒක ඇත්තටම මේ මහත්මයා කිව්වේ දැන් මම ඒක ප්‍රශ්න කරාට පස්සේ දැන් මේ මහත්මයා කිව්වේ ලංකාවේ ඒක සිද්ධ වෙන්නෙම නැහැ කියලා. ලංකාවේ ඡායාරූප එකම ආයතනයකින් පත්‍ර කීපයක් කෙරෙනවා නම්
පත්තරේ අයිතිකාරය හරි කවුරු හරි කරන්නේ ඒක ඒ ඡායාරූප එකම ඡායාරූපය තමන්ගේ මාධ්‍ය තුනටම හතරටම හෝ මොකක් හරි එකට පාවිච්චි කරනවා. නමුත් ඒක ඡායාරූප ශිල්පියා සූරාගෙන කෑමක් හැටියට තමයි වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් මම දන්න හොඟ හොඳ දෙන්න මම අවංකව කියන්නම්. ඇත්තටම ලංකාවේ ඡායාරූප පිට කියන්නේ පත්තරයෙන් වැඩ කරන්න නැති අයගේ පිට ඡායාරූප සපයනවනේ. ඒකට ඒකට එහෙම ගන්නවනේ. එහෙම ගන්න අයගේ නම බයිලයින් එකක් විදිහට රාවේ පාවිච්චි කරා. ඔව්. හරිද? ඔය අනිද්දා පත්තරේ පාවිච්චි කරනවා. ඒ වගේ පත්තර සීමිත ගානක් විතරයි යාට බයිලයින් එකක් දෙන්නේ. හරිද? ආයි ඉංග්‍රීසි පත්තරවල දෙනවා. Sunday Times අනිවාර්යයෙන්ම දෙනවා. මම හොඳටම දන්නවා. ඒගොල්ලෝ දාලා තියෙනවා වෙන දාන්නේ නැහැ. හරිද? වෙන විශේෂ පත්තරවල නම නැතුව යනවා ඒ පින්තූරේ. හරිද? ඒ නම දාන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. ඔව් දැන් අපිට සාහිත්‍ය කලා වින්දනීය මේ අඩහෝරාවේ අපට ඇත්තටම අඩහෝරාවේ වින්දනීය තේ අඩහෝරාව නිසා අපට මේ සම්පූර්ණම ප්‍රකාශයක් කරන්න එහෙම නැත්නම් මේක පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් කරන්න හරි අපහසුයි. හැබැයි දැන් හේමන්ත පදිංචි වෙලා ඉන්නේ නුවර. ඉතින් ඒ කාලය ශ්‍රමය මුදල් වැය කරගෙන ඇවිල්ලා මේ පැය භාගයේ වෙනුවෙන් මෙච්චර වෙහෙස මහන්සියක් වීම සම්බන්ධයෙන් හේමන්තට සුබපත නතරම අද දවසේ සාහිත්‍ය කලා වින්දනීය අතිරේක මේ අඩහෝරාව අපි අවසන් කරනවා. ඔබට බොහොම ස්තුතියි අපි සමග එකතු වුණාට. බොහොම ස්තුතියි.